අපදාවට මුහුණ දෙන්න සියලුම රජයේ සේවකයන්ගේ නිවාඩු අවලංගුයි. හෙට සවස් වන විට පීඩන අවපාතය දිවයිනෙන් පිටතට කාලගුණය පවසයි. අපදාවෙන් මියගිය කනන 37 දක්වා ඉහළයයි. 200ක් අතුරුදන් 350,000ක් අවතැන්. කැලණිකම් මිටියාවතේ ගම් වතුර ඉහළට ජනතාව ඉවත් කිරීම දිගටම රණපිරුවන් දිනා දුන්නේ සිංහල දෙමළ සාමය හා සංහිඳියාව බව ජනපති කියයි. ජනපති හා අගමැති අවතැන් වූවන් සමග දුක බෙදා ගනි. කඩිනම් සහන සඳහා රුපියල් කෝටි 15ක් සහන නැත්නම් ජනපතිට කියන්න 19.19ට ගංවතුරේ විනෝද වූ මල් කැකුළු දෙක මිලීනයි. අලිපැටවා වෙනිසුරුව 4 වෙනි තට්ටුවට යවයි. රබර් අපනයින සෙස් බද්ද රුපියල් 11කින් අඩු කිරීමට රජය තීරණය කරයි. දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගුටි එනකනි. අවධානයේ දේශීය පුවත් වෙත නැවත දැනුම් දෙනතුරු සියලෝ රජයේ සේවකින්ගේ නිවාඩු අවලංගු කළ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අභිවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ආපදාවට ලක්වන් වෙනුවෙන් සහන සැලසීම සඳහා රජයේ නිලධාරීන් පැය 24ම සූදානමින් සිටිය යුතු බවයි විශේෂ මාධ්‍යමෝ කැඳවමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ අවස්ථාවේ සමස්ත රජයේ සේවකයන්ගේ සියලු නිවාඩු අවලංගු කිරීමකුයි සිදුවන්නේ. පැය 24ම රජයේ සේවෙන් ලබා දිය යුතු උපරිම සහන මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු තිබෙනවා. ඒ නිසා මේ තත්වය යථා තත්වයට පත්වන තුරු සියලු රජයේ සේවකයන් දැනුවත් කරන්න කැමති සියලුම නිවාඩු මේ අවස්ථාවේ අවලංගු වෙලා තිබෙන්නේ. යම් රාජ්‍ය නිලධාරියෙක් යම් ග්‍රාම නිලධාරි කොට්ටාසයක ඒ අවශ්‍ය සහන ලබා දීම සඳහා ඔහු කොට්ටාසය තුළ නොමැති නම් ඔහු තාපදාවට පත් වී සිටි නම් ආසන්න තම ස්ථානයේ නිලධාරියා ඒ සඳහා වගකීම වරගත යුතුයි. අඩු පීඩන අවපාතය හෙට සවස් වන විට දිවයිනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පවසනවා. අඩුපීඩන ප්‍රදේශය දැන් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරලා තිබෙන්නේ. එයින් ශ්‍රී ලංකාවට වන බලපෑම ඉතාමත්ම අඩු මට්ටමක තමයි මේ අවස්ථාව වෙන විට තියෙන්නේ. ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරාට පස්සේ මෙම අඩුපීඩන ප්‍රදේශය තවත් වර්ධනය වුණා. වර්ධනය වෙලා පීඩන අවපාතයක් බවට පත් වුණා. අද දහවල් වෙන විට එය ස්ථානගත වෙලා තිබෙන්නේ යාපනය අර්ධද්වීපට කිලෝමීටර් 350ක් පමණ උතුරින් තමිල්නාඩු වෙරළට ආසන්නේ. අද දිනේදීත් යාපනය අර්ධද්වීපයේ තද සුළං සහ තද වැසි ඇතිවීමේ හැකියාව බොහෝ දුරට පවතිනවා. බස්නාහිර වෙරළබෙඩ ප්‍රදේශ සහ මධ්‍යම කඳුකරයේ සහ සබරගමුවේ වැසි වාර කිහිපයක් ඇති වෙන්නට පුළුවන්. හෙට හවස් වෙනකොට සම්පූර්ණයෙන්ම වගේ මේ පීඩන අවපාතයෙන් ඇතිවෙච්ච බලපෑම ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා යාවි. අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 352,000ක් අවතැන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ වෙන විට දිවෙනේ විපතට පත් සංඛ්‍යාව විශේෂයෙන්ම පවුල් වශයෙන් ගත්තාම 82,924කුත් පුද්ගලයන් වශයෙන් 352,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා. ආරක්ෂිත ස්ථාන තුල 223,687 දෙනෙක් තාවකාලිකව රඳවව තිබෙනවා. ආරක්ෂිත ස්ථාන 375ක් පවතින විශේෂයෙන්ම වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි පවතින්නේ. මරණ 37ක් වාර්තා වෙනවා. අතුරුදහන් වූ සංඛ්‍යාව 21ක් තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ගංගා ජල මට්ටම් වැඩිවීමෙන් පවතින බව තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා කියලා තියෙන්නේ. කඳුකර ප්‍රදේශවල සිට ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවීම සහ නායම් ලක්ෂණ දුටුවාම ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. අරණායක එලගපිටිය සමසරා කන්ද සහ බුලත් කොහුපිටිය කළුපහන කන්දේ නායාමිට ලක්වන් සොයා අකණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරණායක එලගපිටිය ප්‍රදේශයේ නායාමිට ලක්ව ස්ථානය වෙත ගියා. නායාමෙන් දිවි කලවාගත් පුද්ගලින් සමග ජනාධිපතිවරයා සිය සංවේගය බෙදා ගනු දකින්නට ලැබුණා. අරණායක එලඟපිටිය සමසරා කන්ද නායයාමට ලකුණේ ඊයේ සවස් කාලයේ කන්දේ මුදුන නායගිය බවයි භූවිද්‍යාඥයින් පවසන්නේ. අකර 200ක පමණ ප්‍රදේශයක් නාය ගොස් තිබෙනවා. මෙම ප්‍රදේශයේ පුරා නිවාස 258ක් පමණ තිබුණු බවයි වාර්තා වන්නේ.
දලවශයෙන් අටසේක පමණ ජනතාවක් මෙහි ජීවත් වී තිබෙනවා. ඉන් 400 දෙනෙකු මේවන විට කඳවුරු තුනක රැකවරණය ලබන අතර 20 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා. දලවශයෙන් තවත් 250 දෙනෙකුගේ පමණ තොරතුරු ලැබී නැති බවයි වාර්තා වන්නේ. සිරුරු 17ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. නායගිය පස්කන්දේ උස අඩි 200කට වැඩි බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඊට යටවී ඇති පුද්ගලයින් සොයා ගැනීම අතිශය දුෂ්කර වී තිබෙනවා. මේ වන විටත් අධික වැසි ඇද වැටෙමින් පවතින බැවින් අයහපත් කාලගුණය නායාමට ලකුවන් සොයා ගැනීමට බාධා පමුණුවනවා. ත්‍රිවිධ හමුදාව, රතු කුරුසය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සහන කණ්ඩායම් රැසක් මෙහි ක්‍රියාත්මක වනවා. මෙම ස්ථානයට ගිය ජනාධිපතිවරයා කඳවුරුවල රැකවරණය ලබන සියලු දෙනා සමග සිය සංවේගය බෙදාගත්තා. ජනතාව සෙවීමේ කටයුතු සහ ඒ වගේම අවතැන්නු ජනතාවට අවශ්‍ය සුබ සාධන කටයුතු ඒ සම්බන්ධයට අද විදියට කළ හැකි සෑම දෙයක්ම අපි සිදු කරනවා. අවශ්‍ය සහන කඩිනමින් ලබා දීමටත් විපතට පත්වුවන් සඳහා අවශ්‍ය රැකවරණය ලබා දීමටත් කඩිනම් පියවර ගැනීමට මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. මෙහි සිටින අප විශේෂ නියෝජිත ගයන් බුද්ධික දැන් අප සමග සම්බන්ධ වනවා. ඒ ජනතාව සමග සුහද කතාබහක නිරතවන්නටත් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතක කළේ නැහැ. ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්වද දැනුවත් කළා. මේ ප්‍රදේශයේ කාලගුණයේ කොයිතරම් බාධා ගෙන දුන්නත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සහන සැපීමේ කණ්ඩායම් තවමත් මේ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කරමින් සිටිනවා. කපිල විජේසිංහ සමගින් මම ගයන් ඇල්ලේගොඩ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. බුලත් කොහුපිටිය කළු පහන කන්දේ නායයාමෙන් ලයින් කාමර 10ක සිටි 16 දෙනෙකු අතුරුදන් බවයි සහන සේවකීන් පවසන්නේ. මේ වන විට දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. යුද හමුදාවේ 50 දෙනෙකු හා පොලිසියේ 30 දෙනෙකුගෙන් සමන්විත සහන කණ්ඩායමක් නායයාමෙන් අතුරුදන්වන් සොයා දිගටම සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. මෙම ස්ථානයේම නායයාමේ අවදානමක් ඇති නිවාස 28ක සිය දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යනු ලැබුවා. මීට වසර දෙකකට පෙර නායයන ස්ථානයක් ලෙස කළු පහන වත්ත නම් කොට පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස උපදෙස් ලබා දී තිබුණා. එහි සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු අර්ජුන ලක්මාල් මේ මොහොතේ අප දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන්. මේ වෙනකොට ත්‍රිවිධ හමුදාවේ රණ නිර්මාණ බ්ලොක්රේ පොලිසිය සම්බන්ධ වෙමින් මෙම ජීවිත හානි සිදු ස්ථානයේ මලසිරු පහක් මේ වෙනකොට සොයාගැනීම පැකියාව ලැබිලා තියෙනවා. තුරු මලසිරු සොයමින් ආරක්ෂක අංශවල නිලධාරීන් කටයුතු වල නියැලෙනවා. මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම නායාමේ අවධානම් කලාපයක් හැටියට නම් කරලා දැඩි ආරක්ෂා මල් මේ අවස්ථාවේ යොදවලා තියෙනවා. අපිට පැහැදිලිව සඳහන් කරනවා මම ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් අර්ජුන ලක්මාල් මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ස්ථානයේ කළු පහන වතු යායේ සිට නායාමට ලක් වූ මෙම ස්ථාන නැරඹීම සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන කණ්ඩායම් නිසා ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණෙන බව පොලිසිය ප්‍රකාශ කරනවා. තුවාල ලැබුවන් රෝහල් වෙත රැගෙන යාමටද මේ නිසා බාධා පැමිණෙන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. නායාමට ලක් වූ ප්‍රදේශ වෙත නිකරුණේ පැමිණීමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජලගැලීම් වලින් හා නායාමෙන් විපතටපත් ප්‍රදේශ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගුවනින් අද නිරීක්ෂණය කළා. සාගල රත්නායක හා අනුර ප්‍රියදර්ශන යාපායන අමාත්‍යවරුන්ද නිරීක්ෂණයට එක් වුණා. කටුනායක සිට කෑගල දක්වා ප්‍රදේශයේ ගුවනින් නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පීඩාවටපත් වූවන්ට කඩිනම් සහන සැලසීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා.
ගුවන් මගින් අනතුරුව පාර්ලිමේන්තුව වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ගංවතුර හා නායාමෙන් විපතටපත් වූ පවුල්වලට අවශ්‍ය සහනාධාර හැකි සෑම මාර්ගයකින්ම ඔවුන් වෙත ළඟා කර දෙන ලෙස උපදෙස් දුන්නා. ජීවිත හානි සිදු වූ පවුල්වලට සිය කනගාටුව පළ කර අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී මෙවන් ආපදා අවම කිරීම සඳහා ගත යුතු නව ක්‍රියාමාර්ග වහා අධ්‍යයනය කළ යුතු බවද පෙන්වා දුන්නා. මෙහිදී පාත්පීම් සම්බන්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්න අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා නිවැරදි හා කඩිනම් සැලසුම් සකස් කළ යුතු බව ප්‍රකාශ කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ ශාර ප්‍රමාණයක් යට වෙලා තියෙනවා. එක අතකින් අපි පහත් බිම් පුරවලා තියෙනවා, නිවාස අදලා තියෙනවා. ඒත් මේ හැම එකටම වඩා විශාල ප්‍රශ්නයක් වුණේ අපි අරණායක දිහාටත් ගියා. ඒ සම්පූර්ණම න්‍යායාමයක් සිදු වෙලා තියෙනවා. හමුදාව, විශේෂ බලකාය සියල්ල මෙතෙන්ට ගිහින් තියෙනවා. අපිට මේ ගැන හොඳ වැඩපිළිවෙළක් අනාගතේ තියෙනවා. න්‍යායාම නවත්තන්න බෑ මට පේන හැටියට. එකම පහත් බිම් ගැනත් අලුත් ප්‍රතිපත්තියක් සකස් කරන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම රණවිරු දිරේදී අද මේ ජීවිත බේරා ගන්න අපේ ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක කිරීම ගැන අපේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ රණවිරු දිරිය සමරන්න පුළුවන් හොඳම මාර්ගය තමයි ජීවිත බේරා ගැනීමේදී ත්‍රිවිධ හමුදාව යොදවන එක. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය මනුෂ්‍යත්වයේ සත්කාරය අද ආරම්භ කළා. ජාතික තරුණ සේවා සභාව කොළුපිටිය වාලුකාරාමය යුනයිටඩ් යුත් වොයිස් සමග එක්ව මෙම මනුෂ්‍යත්වයේ සමාජ සත්කාරය ස්වාධීන රූපවාහිනිය මහා වැසිවැටි අවතැන් අපේම සහෘදයන් වෙනුවෙන් යුතුකමකට නුව මනුස්සකමට එකතු වෙමු. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය මනුෂ්‍යත්වයේ සත්කාරය අද ආරම්භ කළා. ජාතික තරුණ සේවා සභාව කොළුපිටිය වාලුකාරාමය යුනයිටඩ් යුත් වොයිස් එක්ව මෙම මනුෂ්‍යත්වයේ සමාජ සත්කාරය ස්වාධීන රූපවාහිනිය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අලුත් ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වේලි සලාක, පානීය ජලය, මාර්ගම ජාතික තරුණ සේවා සභාවටත් කොළුපිටිය වාලුකාරාමය යුනයිටඩ් යුත් වොයිස් වෙතත් ලබා දෙන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ස්වාධීන රූපවාහිනිය ඉල්ලා සිටිනවා. ස්වාධීන රූපවාහිනියටද ඔබගේ ආධාර පාරතිය හැකි. ඔබේම ජනතාව දැඩි ලෙස අපදාවට පත්ව සිටින මේ මොහොතේ ඔවුන් වෙනුවෙන් මෙම සත්කාරයට දායක වන ලෙස ස්වාධීන රූපවාහිනිය ඉල්ලා සිටිනවා. මේ අතර ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සමග මහජන බැංකුවද අත්වැල් බැඳගෙන සිටිනවා. අපදාවට පත් ජනතාව වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය රැගත් කණ්ඩායම දෙකක් DR විජේවර්ධන මහත්මයේ මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේ අභියසින් හෙට පෙරවරු 9:30ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය සඳහා මේ වන විටත් බොහෝ පිරිසක් මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයට පැමිණ ආධාර ලබා දෙමින් සිටිනවා. ජල ගැලීම් වලට හා නායාම් වලට ලක් වූවන්ට අවශ්‍ය සහන කඩිනමින් ලැබෙන්නේ නැතිනම් ඒ පිළිබඳ ඍජුවම ජනපතිට කියන්න අවස්ථාව උදා වී තිබෙනවා. ඒ සඳහා පැය 24 පුරාම 19:19 දුරකථන අංකයේ ක්‍රියාත්මක බවයි ජනාධිපති අතිරේක ලේකම් SD කොඩිකාර මහතා ප්‍රකාශ කරන්නේ. හානියට දුෂ්කරතාවයට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් ලබා දීම සඳහා පියවර මේ වන විටත් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මහජනතාවට යම් කිසි ගැටලුවක් දුක්ගැනවිල්ලක් ඇති වූ වහාම අතිගරු ජනාධිපතිතුමා වෙතම දැනුම් දීමට ජනපතිට කියන වැඩසටහන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ යටතේ 1919 කෙටි දුරකථන අංකයේ යටතේ ඒ ගැටලු ඉදිරිපත් කරන්න රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පැය 24 පුරාම මේ අවස්ථාව වෙන විට ක්‍රියාත්මකව පවතින.
තියෙනවා. විශේෂ තැපැල් පෙට්ටි අංකයක් හඳුන්වා දුන්නා 123. ඒ වගේම අන්තර්ජාල අඩවිය යටතේ www.presidents.gov.lk කියන අන්තර්ජාල අඩවිය යටතේ මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා විපතටපත් සිටින කිසියම් හෝ පුරවැසියෙක් සිටිනවා නම් සහන සැපයලා නැත්නම් ඒ පිළිබඳ ඔවුන්ට මෙම ක්‍රම හතර ඔස්සේම කරුණු ඉදිරිපත් කරන්න පැමිණිලි කරන්න අවස්ථාව සැලසිලා තියෙනවා. ඊයේ රාත්‍රී 8 සිට මේ වෙන විට අයහපත් කාලගුණික තත්ත්වය නිසා විපතටපත් වූ ජනතාව පැමිණිලි 400ක් ඉදිරිපත් කරලා තියෙනවා. පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ආරක්ෂක අංශවල සහාය ලබාගෙන කරුණ ලබන සහන සැලසීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාල නිලධාරිනුත් අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. දශක තුනක කුරිරු යුද්ධය නිමාවටපත් කළේ වීරෝදාර රණවිරුවන්. කවුරු කොහොම කෙසේ යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් කිව්වද යුද ජයග්‍රහණයේ සැබෑ අයිතිකරුවන් රණවිරුවන් බව අවිවාදාත්මකයි. සිය ඇස් ලේ මස් දන්දුන් ඔවුන් අපට ලබා දුන්නේ සාමය හා සංහිඳියාවයි. කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන අදට 7 වසරයි. ජාතික සංහිඳියාවට මුල් තැන දෙමින් රණවිරු සැමරුම අද පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. දෙදහස් 6 වසරේ ජූලි 21 වනදා මාවිල්ලාරු සොරෝව වසාදමමින් කොටි සංවිධානය සාමාන්‍ය වැසියන් ප්‍රාණයපිට ගත්තා. ඊට එරෙහිව මානුෂීය මෙහෙයුමක් ආරම්භ කරමින් මාවිල්ලාරු ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට විරෝධාර රණවිරුවන් සමත් වුණා. සාම්පූර්, වාකරේ, තොප්පිගල ආදී ප්‍රදේශ මුදා ගනිමින් නැගෙනහිර ආරක්ෂාව තහවුරු කළ රණවිරුවන් ත්‍රස්ත ග්‍රහණයෙන් රටම නිදහස් කරගත්තා. යුද්ධයට දේශපාලන නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සේම, ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා යන මහත්වරුන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන් යුද්ධයේ ජයග්‍රහණයේලා සිය ජීවිත පරදුවට තබමින් අවශ්‍ය නායකත්වය ලබා දුන්නා. පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද එහිලා ඉටු කළේ ඓතිහාසික කාර්යභාරයක්. යුද ජයග්‍රහණයේ සැබෑ අයිතිකරුවන් වනුයේ ජීවිත පරිත්‍යාග කළ හා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ වීරෝදාර රණවිරුවන් බව අද දවසේ ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි. මේ වීරෝදාර රණවිරුවන් අපට දිනා දුන්නේ දෙමළ ජාතියට එරෙහි ජයග්‍රහණයක් නොවන බවද අද දවසේ අප තේරුම් ගත යුතුව ඇත. ඔවුන් අපට දිනා දුන්නේ 30 වසරකට වැඩි කාලයක් සිංහල දෙමළ ජනතාවට ආදරයෙන් එකතු වන්නට තිබූ අවස්ථාවට එරෙහිව අවි අමෝරා සිටි ත්‍රස්ත පරාජයයි. රණවිරුවන් අපිට දිනා දුන්නේ සිංහල හා දෙමළ ජනතාවට අවැසි සාමය හා සංහිඳියාවයි. ඔවුන් අපිට දිනා දුන් උදාරතර සාමය හා සංහිඳියාව වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණ අභියස රණවිරු ස්මාරකයේදී විනාඩි 2ක නිහඬියාවකින් ගෞරවය පුද කළා. රණවිරු සමර උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සේම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද එක්ුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, යුද්ධය පරාජය කිරීමට ඒ සියලු රණවිරුවන් කළ කැපවීම මේ අගය කරන වගේම නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමේ ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමේ කාර්යයද පහසු කාර්යයක් නොවන බව මේ රටේ මුළු මහත් ජනතාව සහ ලෝකයේ යුද්ධයක් පැවති රටක තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කරන, විශ්ලේෂණය කරන ඒ සෑම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නා වූ කාර්යයක්. ජාතික සංහිඳියා පිළිවෙත ක්‍රියාත්මක කිරීමේ කාර්යයේදී එය ගඩොලින්, සිමෙන්තියෙන්, යකඩෙන්, වැලි වලින් හෝ වෙනත් භෞතික දේවල් වලින් කිරීම කිසිසේත් කළ නොහැකි. පැරී තිබූ සිත් එකතු කිරීම, වෛරසහගතව තිබූ සිත් එකතු කිරීම, සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ග ජනතා වගේම බෞද්ධ, හින්දු, ඉස්ලාමීය, කතෝලික මේ සියලු ජන කොටස් අතර එවැනි බෙදීමක්, ගැටුමක්, අසමගියක්, ද්වේෂයක්, ක්‍රෝධයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි අද ඉටු කරනු ලබන්නේ ආධ්‍යාත්මික වශයෙන් ජනතාවගේ ගුණාත්මකභාවය මනස සකස් කිරීම. ඒ අභියෝගයටයි අපි මුහුණ දී තිබෙන්නේ. මේ රටේ ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමේ කාර්යයේදී යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව මේ වන විටත් විශේෂ කාර්යයක් ඉටු කරනවා ජනතාවත් එක්ක. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ දිවිපිදූ විරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කෙරුණේ ඉන් අනතුරුවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් රණවීර ස්මාරකයට පුෂ්පපහර දක්වමින් ඊට එක් වුණා. අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා සහන සේවා දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 1500ක් වහාම ලබා දී තිබෙනවා. අවශ්‍යතාව මත තවත් මුදල් ලබා දීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා තමාට උපදෙස් දුන් බවයි අමාත්‍ය අනුර ප්‍රියදර්ශනයා පමහතා පවසන්නේ. රුපියල් මිලියන 150ක් අපිට අවශ්‍ය අවස්ථාවල වියදම් කරන්න සාහන සේවා දෙපාර්තමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ මුදාහරින් ලැබුවා. හානියට පත්වෙන නිවාස වෙනුවෙන් වෙනදා දුන්නේ අඩු ආදායම්ලාභීන්ට පමණයි සල්ලි. නමුත් මේ අවස්ථාවේදී රක්ෂණ බාර අරමුදල් හරහා සෑම නිවාසයක්ම කැඩුණු අර්ධ හානි හෝ පූර්ණ හානි හැම කෙනෙකුටම අවශ්‍ය කරන මුදල් රජයේ රක්ෂණ ක්‍රමය යටතේ ලබා දෙන්නේ. කලින් දුන්නේ උපරිම ලක්ෂයයි, දැන් ලක්ෂ 25 දක්වා අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීමට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රියාන්විත මැදිරියක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ පිහිටුවා ඇති හදිසි ආපදා ක්‍රියාන්විත මැදිරියට තොරතුරු ලබා දීමට දුරකථන අංක කිහිපයක්ද ලබා දී තිබෙනවා. 01 1 2 3 4 5 2 2 2 1 1 2 1 2 5 3 5 2 2 2 1 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1
තොරතුරු ඇතුළත් වර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා. මුහුදු රළට හසු වීමෙන් ධීවර යාත්‍රා විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. ධීවර කටයුතු වල නිරතව සිටියේදී ජීවිත හානිවලට ලක්වන්ගේ පෞල්වලට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙන්නේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ නායෑම් වලින් විපතට පත්වුවන් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හෙට ලබා දෙන බව අමාත්‍ය රංජිත් සීමලා පිටියේ මහතා පවසනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ සාකච්ඡා කිරීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. විපතට පත් වූ ජනතාව බේරා ගැනීමට මෙන්ම සහන ලබා දීමට ත්‍රිවිධ හමුදාවද පූර්ණ දායකත්වය ලබා දෙනවා. නාවික හමුදාව ඒ වෙනුවෙන් හදිසි අවස්ථා කණ්ඩායම් 31ක් විවිධ ප්‍රදේශ වෙත යොමු කර තිබෙනවා. තල්දුව, ගම්පහ, කැලණිමුල්ල, රාජාංගනය, පුනරීන් එප්පාවල ඇතුළු ප්‍රදේශ රැසක නාවික හමුදාව යෙදවීමටයි පියවරගෙන තිබෙන්නේ. ආපදාවන්ට ලකුවන්ට සහන සැලසීම සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව අවශ්‍යතාව මත තවත් මුදල් ලබා දීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා. ඊයේ රැස්ව කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර අවශ්‍ය නම් තවත් මුදල් ලබා දීමට එකඟත්වය පළ කළ බවයි අමාත්‍ය ගාන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. විපතට පත්වුවන්ට සමස්ත පාර්ලිමේන්තුවේම ශෝකය පළ කරන බව කතානායකකරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ රැස්වීම ආරම්භයේදීම ප්‍රකාශ කළා. මේ අතර රට තුල හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙසට පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීම සලකා බලන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ජලකලීම් හා නායම් වලින් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කිරීමට තීරණය කළ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපතට පත්වුවන් වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී ශෝකයද පළ කෙරුණා. මෙම අසන්න වූ ජනතාවගේ අපහසුතාවය පිළිබඳ සමස්ත පාර්ලිමේන්තුවේම දැඩි අවධානය යොමු වී ඇති බවත් මෙම බරපතල ව්‍යසන තත්ත්වය පිළිබඳව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි කනගාටුව හා සංවේගය පළ කරනු ලබන බවත් දැනුම් දීමට කැමැත්තෙමි. දැනට තියෙන චක්‍රලේඛන අනුව සමහර තැන්වලට හදිසියේ කෑම සපයන්න බෑ. කඳවුරු වලට විතරයි කෑම සපයන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් අවධානය යොමු කරනවා විශේෂයෙන්ම රජයට හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කරොත් රජ නිලධාරීන්ට පුළුවන් අවශ්‍ය විදියට කෑම සහ ඒ අවශ්‍ය පහසුකම් සපයන්න. ඔබතුමාගේ ඉල්ලීම ගැන අපේ අවධානය යොමු කරනවා.
ආපදා තත්ත්වයෙන් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 150ක් වගේ මුදලක් තමයි වෙන් කරලා තියෙන්නේ. මේ පිළිබඳව ඊයේ කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා අවශ්‍ය නම් තවත් වෙන් කිරීමට ඕනම ප්‍රමාණයක් රජයේ සූදානම් බව ප්‍රකාශ කරා. විශේෂයෙන්ම කඩුවේ ලාසන ඊයේ උදේ ඉඳන්ම 18000ක් 19000ක් වගේ ප්‍රමාණයකට සියලුම කෑම අපි මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඉදිරියේදී තවත් මුදල් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. නිවෙස් අහිමි වුණු, පූර්ණ හානි සිද්ධ වුණු, අර්ධහානි සිද්ධ වුණු ඒ සියලුම නිවෙස් වලට ඒ ආධාර උපකාර කරන්නට ඇති තරම් අරමුදල් නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශය සතුව තිබෙනවා. ඉතාමත්ම ඉක්මනින් ආරක්ෂිත බල ප්‍රදේශවල නිවාස ඉදි කරලා උදාගම්මාන හැටියට ඒ නිවාස ආරම්භ කරලා අපේ රජය යහපාන රජය අතරමං කරන්න හැයි කියන එක මම ප්‍රකාශ කරනවා. කැලණි මිටියාවතේ ගම් වතුර ඉහළ යාමත් සමග ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. නාවික හමුදාව හා ආපදා කළමනාකරණ නිලධාරීන් ඒ සඳහා දැවැන්ත පරිශ්‍රමයකයි යෙදී සිටින්නේ. කැලණිගඟේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග බොහෝ ප්‍රදේශවලට ගම් වතුර තර්ජන ඇති වුණා. වැල්ලම්පිට ආශ්‍රිත ප්‍රදේශයේ කොටු වී සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ ඒ අනුවයි. නාවික හමුදා යාත්‍රා මගින් විපතට පත්වුවන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙනෙමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට අදාළ බලධාරීන් කටයුතු කරනු ලැබුවා. ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළමින් පවතින නිසා කැලණිගඟ මිටියාවතේ පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත් වෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබුණා. කොළොන්නාව, කොටිකාවත්ත, සේදවත්ත, වැල්ලම්පිටිය, කොහිලවත්ත, ඔරුගොඩවත්ත, සිංහපුර ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කළේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමිනුයි. පීඩාවට පත්ව සිටින ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු යොදා ඇති අතර 19:39 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ජලා ප්‍රවාහන මණ්ඩලය අමතන ලෙසයි එම මණ්ඩලයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පාරිභෝගික ඔබ වෙනුවෙන් වෙළඳපොලේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ තොරතුරු කිනීමට අදත් අප සූදානම්. ආයුබෝවන්. ඔබේ ජීවන බර සැහැල්ලු කරන්න කාගිල් ෆුඩ් සිටියෙන් අද හොඳම මිල. සුදු කැකිළු සම්භාව්‍ය කිලෝග්‍රෑම් එකක් රුපියල් 77යි. රතු කැකිළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 55යි. ලිප්ටන් සිලොන්ඩා තේ ග්‍රෑම් 200ක් රුපියල් 198යි. කිස්ට් ඔරේන්ජ් නෙක්ටා ලීටර් එකක් රුපියල් 207යි. Life Boy Hand Wash Milliliter 215ක් රුපියල් 174.25යි. අත ඇති මුදලට හොඳම මිල ලබා ගන්න කාගිල්ස් ෆුඩ් සිටියට එන්න. විරාමයේදී